බෝුවන් තෙරුවන් සරන්නයි දහම් පාසල් ලවසාන වෙභාකය සඳහා නියමිත බෞද්ධ සංස්කෘතිය පොතේ තුගනි පරිච්චේදේ කොටස් අපිසාකච්ඡා කරන්නට සූදානම් පලවෙනි කොටස විදියට අපිසාකච්චා කරන්නට අදහස් කරනවා ධාරකෝ පත්තිය හා කුමාර කාලය සම්බන්ධ සිරිත් පිළිබඳව ගිහිජීවිතය සිරිත් කියන පාඩම ප්‍රධාන පාඩම පාඩ මේ අනුකොටස් විදිහට එක තුනේ දෙකවස්සයෙන් තියෙනවාඒ කොටස්වලින්ක් අපි මේ පාඩ මේදී මේ වීඩියෝපාඩ මේ දසාකච්ඡා කරනවා දරුවෙක් ඉපදුනාට පස්සේ සහ කුමාර කාලේ පුංචිකාලයේදී සිදුවන්න සිරිත්විරිත් පිළිබඳව. ඉතින් ඔොබට පුළුවන් පාඩම් නරබන්නට වැදගත්වේ කෙල හිතන නම් සයා කරන්නට පුළුවන් එවගේම තවත් කෙනෙක්ට දැනුවත් කරන්නට පුළුවන් ඔබට කැමති නැහැවගේ හිතුනොත් ඔබට අන්ලයික් කරන්නට පුළුවන් කැමති දෙයක් කරන්නට පුළුවන් අපේ යුතුකමක් විදිහට අපි මේ පාඩම් නිර්මාණී කරලා මේ දවස්සල පවතින්නාවඋත්යත් එක්ක දහම් පාසල් ලවසාන විභාගේට මුහුණදීමට සිටින දරුවන්ට අත්වෙලක් වෙන්නට මේ පාඩම් නිර්මාණී කරන්න හලයන්ගේ වරතமான සිරිත්වරිත් ගොඩනගී ඇත්තේ ඉන්දිය වෛදි සිරිත්විරිත් ලංකාවේ ආදීවාසිීන්ගේ සිරිත්විරිත් හා බෞද්ධ සිරිත්විරිත් පදනම් කරගෙන. සිංහලයන්ගේ වර්තමානයේ තියෙන සිරිත්විරිටත් ගොඩනැගිලති එන්නේ ඉන්දිියාවේ වෛදික සිරිත්වරිත්.ඉයාාව වේද සාහිත්‍යය හා සම්බන්ධ වෙලා ඉදදිියාවේ වයිදික ශ්‍රී ලංකාව සිරිත්තු විරිත්තුවලට බලපෑම එල්ල කරලා තියෙනවා. ලංකාවේ ආදීවාසින්ගේ සිරිත්විරිත් ශ්‍රී ලංකාවේ විරිත්වලට බලපෑමක් කරලා තියන බෞද්ධ සිරිත්වරිත් බෞද්ධ ආගමානුකූලව ගොඩනැගුණු සිරිත්තුරිික් කියෙන මේ ඔක්කොගේම සංකලනයක් එකවක් විදිහට තමයි සිරිත්වරිත් නිර්මාණය වෙලා තියෙන් ඉතිං. සු කායේ දී ද්‍රවිඩ පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි සිරිත්විරිත් ද යම් කිසි ප්‍රමාණයකට මේවාට මිශ්‍රවී තිබේ. පස්ස කාල වෙනකොට ද්‍රවිඩ බලපෑමාව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි කියන මේ සංස්කෘතියින්වල ලක්ෂන සිංහල සංස්කෘතියට එකතු වුණා. වෛදික සිරිත්විරිත් ලංකාවේ ආධිවාසින්ගේ සිරිත්විරිත් බෞද්ධ සිරිත්විරිත් පස්ස කාලයේේ එකතුවෙච්ච ද්‍රවිඩ සිරිත්විරිත් පොතුගීසි සිරිත්විරිත් න්දේසි සිරිත්විරිත් ඉංග්‍රීසි සිරිත්තුවරිත් කියෙේ හැම එකක්ම සංකලනය වෙලා එකතු වෙලා තමයි වර්තමානය වන ොට තියෙන සිංහල සිරිත්විරිත් අප ලංකාව තියන සිත්විරිත් ගොඩනැඟිල තිෙන්නේ. සිංහල බෞද්ධයන් අතට පවතින ගබ පෙරහර නාමකරණය ආදී ජීවිතයේ මුල් අවස්ථා පිළිබඳ සිරිත්වරිත් ආදියත් විවාහ චාරිත්‍රහා අවමගුල් සිරිත්වරිත් ආදියත් ඒහා සම්බන්ධ වෛදික සිරිත්වරිත් තරම් සංකීර්ණ නොව ංහල බෞද්ධයන් අතර තියෙනවා ගක් පෙරහර නාමකරනය නම් තැබීමදී ජීවිතයේ මුල් අවස්ථාව සම්බන්ධ සිරිත්විලත්ඒ වගේ විවාහචාරිත්‍ර අවමංගල ස්චාරිත්‍ර මේවා වෛදික සිරිත්විරිත් තරම් සංකීර්ණත්වයට පත්වෙලා නැහැ. වදික සිරිත්විරිත්වල බලපෑම එල්ල වනාට එවිදිහේ වෛදික බලපෑම ගත්පෙරහර නාමකරණය ජීවිතයේ මුල් අවස්ථාව සහආවාහ විබහ කටයුතුවලද අවමගුල් සිරිත්විරිත්වලට බලපෑමක් එල්ල කරලා නහැ බොහෝ සිරිත්විරිත්වල ප්‍රධාන ලක්ෂණයක් නම් මේවා සුභ මුහුරුතයකට රැබීමයි සිංහල සිරිත්විරිත්වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි සුභ මුහෘතයකට අනුව සුභ වෙලාවකට අනුව ආරම්භ කිරීම රගේ ආසිරවාදය ලබාගැනීමත් මෙම සිරිත්වලට එකතු කිරීමෙන් ඒවට බෞද්ධ මුහුණුවරක් දීති බෙන බව පෙනේ. තෙරුවන්ගේ ආසිරවාදේ ලබාගැනීම පරිදේශනාදී පවත්වාගැනීම ආසිරවාද ප්‍රාර්ථනා කරගැනීම සඳහා තුනුරුවන් මූල්ක කරගැනීම නිසා බෞද්ධ විරිත්වලට බෞද්ධ ආබාසයක් ලැබිල තියෙනවා. ධාරකෝත් පත්ය හා කුමාරකාලය හා සම්බන්ධ සිත් විරිත්. අරගෝත් පත්ති හා කුමාරකාලය හා සම්බන්ධ සිරි විරිත් ගප පෙරහැරදීම බලමු මොකද මේ ගත්් පෙරහැරදීම කියන්නේ කියලා ග් පෙරහැරදීම කියන්නේ මොකක්ද කියලා මවකගේ කුත්සේ දරුවකු සුවසය වැඩීම සඳහා ගත් පෙරහැර දිය යුතුය යන ඉදදියානු සිරිත එක් තරා සරල ස්වරූපයකින් සිංහල බෞද්ධ්‍යයන් තුළද දැකිය හැකිය මවගේ කුස තුළ දරුවෙක් ඉන්න කොටේ දරුවා හොඳින් වැඩීම සඳහා පෙරහර ගප පෙළහර පවත්තන්නටඕන ගත් පෙරහර පවත්තන්න ඕන කියන ඉන්දයානු විශවාාසයක් තිබුණා මේක සාමාන්‍ය විදිහට සිංහල සංකෘතියට සිංහල බෞද්ධ සංස්කෘතියට එක ලා තියෙන පෙරහරට බෙවින් නැතුළත්ව වූයේ කුස ොත් දරුවාගේ වැඩීමට අ්‍ය ආහාරපාන මවට සැපයී බත් ගප පෙරහැර විදිහට සලකන්නේ කුසේ ඉන්න දරුවාගේ වැඩීමට අවශ්‍ය වෙන වර්ධනයට සංවර්ධනයට දරවාගේ වර්ධනයට අවශ්‍ය වෙන ආහාරපාන එ මවට දරුවා බිහිරන්නට සිටින මවට ලපාදීම අධික වෙහෙසවීම බලවත් සබ්ද ඇසීම බියගෙන දෙෙන අදිසි ආරංචි ඇසීම හා මධුර ආහාර අධිකව ගැනීම, ආදියෙන් ඇය වලක්වා ගැනීමත් කියන දේවා. ගප්පෙ හැරි විදිහට එතකොට සලකන්නේ දරුව කිපදැඩින්නකොටඒ මවට අවස්්‍ය කරන ආහාර ලබාදීම හාරපාන පෝසදායි ආහාරපා ලපාදීම අධික වෙහෙසවීමෙන් වැලැක්වීම එ මවව වෙහෙසවීමෙන් වෙලැක්වීම බලවත් සබ්දැසීමට ඉඩ නොදීම. ියගෙනෙන අසි ආරංචි ඇසීමට නොදීම මොකද ඒ මවගේ හිත කැලැඹීමත් එක දරුවාගේ හිතත් කැලබෙන්න්නට පුළුවන් මදුර ආහාර අධිකව ගැනීමත් දරුවා පරෝගී කිරීමට පුළුවන්කමතිනෝ දරුවා නීරෝගිමත්ව බිහි නොවීමට හේතුවක් වෙන්න පුළුවන් ප්‍රියදේ බලන්නට දීම මිහිරිදේ අසන්නට දීම වැනි ඇය කැමතිදේ සපයා දීමත් මේයට ඇතුළත්ය එක පෙරහැරේදී ප්‍රියදේවල් බලන්ට දෙනවා වගේම මිරිදේවල් අහන්ට දෙනවා උයින උන්ට ඇඹුල් අධිකදේ හැරීම ලොුණු අධිකදය හැරීම ඉතා හුණුදේ හැරීම ඉතා සිහිල්දේ හැරීමය යනාදිිය වූ ගප් පෙරහැට දුන්හ උයින උන්ට ඇඹුල් අධිකදය හැරීම ලුණු අධිදේ හැරීම ඉතා හුණුදේ හැරීම ඉතා සිහිල්දේ හැරීමය යනදි වූ ගප් පෙරහැර දුන්හ කාන්තාවකට දුන් ගබ් පෙන හැර සද්ධර්ම රත්නාවලි විස්තර වූ ආකාරයේ. සද්ධර්ම රත්නාවලි සඳහං වෙච්චාකාරය ගප් පෙර පිබඳව විභාගයට පිළිතුරු සපය අද අපිට මේවා පාවිච්චි කරන්නට වෙනවා. එනිසා නැවත නැවත කියල ඔබ පාඩම් කරගත යුතුයි උයින උන්ට ඇමුල් අධිකදේ හැරීම. ලොනු අධිකදේ හැරීම. ඉතා හුණුදේ හැරීම. ඉතා සිහිල්දේ හැරීමය, යනදි වූ ගප පෙරහැර දුන්හ. සද්ධර්ම රත්නාවලියේ ග් පෙරහැර දීම සම්බන්ධව සඳහනක් එ අපි කතා කළේ කටුක ආහාරහා උස්්න ආහාර වැලකීමත් කුසපුරා බත් නොකෑමත් මුහුණින් හා වම් ඇලයෙන් සැතපීමත් මුහුණින් හෝ වම් වැැලයෙන් සැතැපීම කුසපුා බත් කෑම කටුක හාරහා උ ආහාර වැලැක්වීම්. දසමසක් මුළුල්ලෙහි අනුගමනය කිරීමෙන් ගැබ පිරිමැසූ බවක් පූජාවලිහි කටුකා හාර හා උස්නාහාර වැලකීම කුසපුරාබත් නොකා ඉඳලා මුහුණින් හා වම්මැලයෙන් නිදාගන්නේ නැතිව මාස දහයක් මුළුල්ලේ අනුගමනය කිරීමෙන් ගැබ පිරිමහැසු ගැබ ආරක්ෂහ කරපු බවත් පූජාවලයේ සඳහන් වෙලා තියෙනවා හෙමුණ කටුකා හාර හා උස්නාහාරවලින් වැලකී යුතු බවත් වැලකුණු බවත් කුසපුරාබත් නොකෑ බවත් මුහුණින් හා වම්මැලයෙන් නිදා නොගත්ත බවත් පැවසෙනවා පූජාවලී කල බෞද්ධ ගැවිනිි මාතාවක් තුළ දක්නට ලැබෙන සිරිතක් නම් නිතර මල් පහන් පූජකුට තෙරුවන් නැමදීමයි. තෙරුවන් නැමදීම. නිතරම මල් පහන් පූජා කරලා සම්බුද්ධ වන්දනාව සිද්ධ කිරීම දරුවෙක් බිහිවෙන්නට සිටින මවකගේ වර්තමානය අපිට දක්කිනට තියෙනවා හොඳ යහපත් සත්පුරස මැනිවරු තෘත්තුය අප එක්ෂ කරන කාතාව එවිදිට කටයුතු කරනවා කුසත් දරවාටත් මවටත් සෙත්පතා බෝධි පූජා පැවැත්වීම එක සිරිතා. බෝධි පූජා නිරන්තරයම පවත්වන මතරෘතුය අපේක්ා කරන කාතාව සිටන මෑැනිවරු සිටිනවා භික්ෂූන් වහන්සේ ලවා තුන්වරුවක් පස්වරුවක් හා සත්වර්ුවක් පිරිත් දේශනා කරවා ගැනීමද බෞද්ධයන් අතර දක්නට ලැබි. පිරිත් දේශනාව විශේෂයෙන්ම බි තාවකට දරුවක් බිහිවෙන්නට ඉන්නකොට මාස නවේෙන් හෝ මමාස හතයෙන්. විශේෂයෙන් මාස හතක් වගේ ගත වෙනකොට පිරිත්දේශනාවක් පවත්වෙනවා. එකත් වරු හතක්වෙන්නට පුළුවන් වරු පහක්වෙන්නට පුළුවන් තුන්වරුවක් වන්න පුළන් බොෝ වෙලාවට එක වරවා එකවරුවකින් භික්ෂූන් වහන්සේලා තුන්නමක් වැඩම කරවාගෙන පිරිත්දේශනාව පවත්වා ගැනීම සිරිතක් වර්තමානයේ පවතිනවා මෙම සිරිත් දේශනාවල මෙම පිරිත් දේශනාවල් අවසාන දිනයේද අංගුලිමාල පිරිත දශනා කරවා ගනු ලබන්නේ විසේසෙන්ම පිරිත ගැමිනිම මාතාවන්ට ආසරුවාද කරන පිරිතක් වසයෙන් පුරාණේසිටම පිළිග ඇති බැවිනිි. අංගුලිමමාල පිරිත් සූත්‍ර දේශනාව දේශනාව වෙන්නේ එක්තර අවස්ථාවක දරු ප්‍රසූතියට අපහසුතාවයක් ඇතිවෙච්ච කාන්තාවක් අංගුලිමාල මහරහන් වහන්සේ දකින පිඳව බුදුරාන් වහන්සේ දනුවත් කර පවස්ථාවේදිී තමයි ඒ නැගනයට මේ පිළිත් දේශනාවෙන් ආසිරවාද කරණන්නයට කියලා බුදුරජාණන් වහන්සේ අංගුලිමමාල මහරහතන් වහන්සට මේ පිරිත් සූත්‍ර දේශනාව උගන්වනයට න උන්වහන්සේ වැඩම කරලා ඒ කාන්තාවට පිරිත්දේශනාව සිදු කලාට පස්සේ ඉතාමත් හොන්ඳින් දු පසූතියේ සිද්ධ වුණනාා කියන පිස්්වාසයත්ඒවගේ ධර්ම සාහිත්‍යය සඳහන් වෙන විස්තරය අනුව බොහෝ දෙනෙක් ුලිමාමල පිරිත් සූත්‍ර දේශාව දේශනා කරවාගන්නට කැමැත්තක් දක්වනවා දොළදුක් දොළදුක් නමින් හඳුන්වනු ලබන ගැබිණ මාතාවන්ට ඇතිවෙන ආසාාවන් තෘප්ත කිරීමද සිංහල බෞද්ධ සිරිතකි දොලදුක් හදවත් දෙක අතර අම්මගේ හිතත් හදවතත් එවගේම දරුවාගේ හදවතත් අතර ඇතිවෙන්න වූ ආසාාවක් අවස්්‍යතා ්‍යයක්සාහිත්‍යයේ පැරණි මාතාවන්ට ඇති වූ දොලදුක් ගැන අසන්නට ලැබේ සාහිත්‍යයේ සඳහන් වෙනවා ඉස්සරකාලේ පැරැණ මවරුන්ට ඇතිවෙච්ච ආසාාවන් ගැන. විදුර ජාතකයේ සඳහන් නාරැජිනකට ඇති වූ දොළදුක නම් විදුර පණ්ඩිතයන්ගේ හදවත කෑමට ඇති වූ ආභ විදුරජාතිකය සඳහන් වෙන විදිහට නාරැජ ඇතිවෙලා තියෙනවා දොළදුකක් විදුර ප්ඩිතතුමාගේ හදවත කන්නට. ගැමනු කුමරු කුසෙහි සිටිද්දී විහාරමහා දේවයට සිතුන්නේ සැටරියන් දිග මීවදයක්, භික්‍ෂූන් වලඳවා භික්‍ෂූන්ගේ අන්තේ සිට වලඳන්නටය. ගැමුණු කුමාරරිය අයිප දෙන්නට සිටිද්දි විහාර්මහා දේවියටයට දොළ දුකක් ඇතිවෙච්ච බවදන්නු. සැටරියන් දිග මීවදයක්. භික්‍ෂූන් වලඳවා භික්ෂුන් වහන්සේලාට වලඳන්නට දීලා. භික්‍ෂූන් වහන්සේලා වළඳලා අවසංගුනාාම අයි නේද ල කෙලවරකින්දලා. ඒක. කරන්නට මේ වදගම් අනුභව කරන්නට ආසාවක්ඇති වෙලා තියෙනවා. වනවාසී තිස්සයන් බඩේ සිටියදී මවට සිතුනේ සැඩියුත් හිමීපානන් ඇතුළු පන්සීයක් වහන්සේලා ගෙහි වඩා හිදුවා. තනි කිරෙන් පිසූ කිරිබතක් දන්දී තමනුත් කසා පිළි හැඳ. ඇඳ. අසුන් කෙලවරේ සිට ට්‍රන්තලියෙන් ඒ ඉඳුල් කිරිබත් වලදන්නට බව දම්ම පදට්ට කතාවෙත් සඳහන් වේ. දම පදට්ට කතාවෙත් සඳහන් වෙන කතාව, වාසී තිස්ස කියන භික්ෂුන් වහන්සේ බිහිවෙන්නට සිටිද්දී සැරියුත්හිමියන් ඇතුළු පන්සීයක් වහන්සේලා වැඩම කරවාගෙනවිල්ලා තනි කිරෙෙන් කිරී විතරක් මුසු කරලා කිරිබතක් ව කියලා භික්‍ෂුන් වහන්සේලාට වලඳවල තමාටත් ඒ කෙලවරේ ඉඳලායි ඒ රන් තලියෙන් ඉඳුල් කිරිබත් වලඳන්ට ආසාාවක් ඇතිවෙලා තියෙනන සඳහන තියන්නේ දම්ම පදට්ට දම්ම පදක්ට කතාවේ තමයි මේ සඳහන තියන්නේ දොළ සංසිඳුවීම නොකළ හොත් දරුගබ වියලී නැසී යන්නට ඉඩ ඇත යන විශ්වාසය නිසා ගැබිණ මවරුන්ගේ දොළ දු සපුරාලීමත්ද සිංහල බෞද්ධ සිරිතකි. දො සින්දීම සඳහා වස්සේ දොල සම්පූර්ණ කළේ නැත්නම් දරුගබ වියලී නැසිලලා යන්න පුුව විනාස් වෙලා යන්නඩ පුළුවන් කියෙල වි්වාසයක් තින නිසා මවරුන්ගේ දොළ දුක සම්පූර්ණ කරන්න බොහෝ බෞද්ධය. බොහෝබෞද්ධ පිරිස් යොමු වෙනවා උපන්දින මගුල ජාත කර්මය හෙවත් උපන්දින මගුලෙහි සිරිත්තරිත්‍රියල්ල දැන් බොෝදුරට අභවයට යන බව පෙනේ ජාත කර්මය ජාත කර්මය කියලා කියනවා ජාත කර්මය හෙවත් උපන්දින මගුල ජාත කරමය හෙවත් උපන්දින මගුල ඒ සිරිත්තරිත් වර්තමානය වෙනකොට විනාසයට පත්වෙමින් තියනෙනවා වෙනසට පත්වෙමින් කනගාටුවට කාරණයක් වෙලා තියෙනෝ දරුවන් බොහෝසයෙන් දැන් උපත ලබන්නේ ආරෝග්‍ය සලාවේය දැන් දරුව ගොඩක් වෙලාවට උපත ලබන්නේ ආරෝග්‍ය සලාවෙල හිෙමනැත් නම් ්‍රරෝහල් වල පුරාණේදී දරු ප්‍රසූතිය සිදුකන ලද්දේ ඇතුල්ගේ සකස් කරන ලබන තින්බිරිගේය නම් කාමරයකය තිබිරිගේය කියලා තිබිරිගේය කියලක් තිබුණ හැම ගෙදරකම ඒ ගෙදර තමයි ඒ කාමරේ තමයි කරුවල කාමරේ තමයි දරවාාව ප්‍රසූත කරලා තියෙන්න්නේ අතීත කාලී ඒ පිරිසුදු කොට කහකුඩු හා අබකුඩු ඉසිනු ලැබේ කහු දරවා ඉපදෙන්ඩ ලංවෙනකොට ඒ කාමරේ සුද්ද කරලා හොඳට පිරිසුඳදු කරලා කහකුඩු විසබී ජනැතිවෙන්නට කහකුඩු හිනවා වගේම අබකුඩු තිහිෙන. කහකුඩු සහ අබ කකුඩු ඉහලා එතන දරුවා ප ප්‍රසූත කිරීම සඳහා සුදුු තැක් බවට පත් කරනවා පන් බිඳ අවසද දියෙන් නාවා ප්‍රථම ආහාරය වසියෙන් රන්කිරිපොවනු ලැබේ. ප්‍රථම ආහාරේවි විදිහට රංකිරරිපොවන. උපන් බිළිඳා අවසද දියෙන් න අවසද දිය. කොහොඹ කොල මේ වගේ දේවල් දාලා පැරණි මෞව්වරු ඒ අවසද දිය හදාගන්නවා. ඒකෙන් තමයි ප්‍රථම වතාවට නාාවන පිරිසිදු කරන්නේ. රංකිරි සාදාගන්නේ තනකිරට රන් සුනු මිශ්‍ර කිරීමෙන් හෝ කිරෙහි රන් මුද්දක් පරන් මුදක්දානො අම්මගේ දෙතනෙන් කිරි අරගෙන එකරත්තරම් මුද්දක්දා ලහෝ ප්‍රන්සනු මිශර කරලා හරි මේ රංකිරි හදාගන්නවා උපන් දරවාගේ ජන්මපත්‍රයේ සාදාගැනීම සඳහා උපන් වෙේලාව පැහැදිලිව ලකුණු කරගැනීම අත පසු නොකරන සිරිතකි ජන්මපත්‍රයේ හදාගැනීමට ඒ සඳහා අවස්ති වෙනවා වෙලාව ඒ නිසා ඉපදිච්ච වෙලාව හරියටම සටහන් කරගන්නවා උපන්දින උපදහා සම්බන්ධ සිරිතක් නම් තැබීම සිංහල බෞද්ධන්තුළ මේ පිළිබඳව විසේෂ චාරිත්‍රය ඇති බවක් නොපෙනේ නම් තැබීම පිළිබඳව ඒතරම් විශේෂ චාරිත්‍රයක් නැහැ නම් පිළිබඳව චාරිත්‍රයයක් නැහැ නම් තැබීම සිද්ධ කරනවා ඒතරම් චරිත්‍රයක් නහ උපන් ැකත ලක්නය හෝ උපන් දිනය යන මෙයින් එකකට සෑහෙන අකුරක් මුලට තබා අරතවත් නමක් යෙදීම සාමාන්‍ය සිරිතයි උපන් නැකතයි ලග්නය හෝ උපන් දිනේ යන මේවා සංසන්ධනය කරලා බල්ලා ඒකට ගැලපෙන විතිහේ හොඳ නමක් හොඳ අකුරක් කරගෙන ඒකට අනුව නමක් නිර්මාණය කරගැනීම නමක් තැබීම තමයි සිද්ධ කරන්නේ පෙර සමහර කෙනෙක් මේ සඳහා භික්ෂූන් වහන්සේලාගේ උපදද ලබාගත්ත නම් තැබීම සඳහා භික්‍ෂූන් වහන්සේලාගගේෙන් අවවාධනු සාසනා ලබාගන තියෙනවා ක්ව විදේශය ආධිපත්තියට යටත්ව තිබුණු කාලයේදී. මෙරට සමහර අයි විදේශය නම්වලට ඇල්මක් දැක්කූහ. විදේශීය ආධිපත්තියට, ප්‍රතුගීසිී ලන්දේසි ඉංග්‍රීසින් අතට පත්වෙලා හිටපු කාලයේදී විදේශය නම් පාවිච්චි කරන්න පටන්ගත්තාහි. අතීත දී බෞද්ධයෝ ආගම ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව පිළිඹපු කරන නම් තෝරා ගත්හ. අතීතයේදයේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ පරදදේශී ආක්‍රමණවලට කලින් බෞද්ධයන් මෙන්න මේ වගේ නම් තමයි පාවෙච්චි කළ බුද්ධ දහස ධර්මදාස සංහදාස සංගබෝධි සංගතිස්ස ධම්මරත්න ධර්මරත්න ධර්ම සේන ධර්මප්‍රිය බෝධි පාල බෝධිරත්න මේ වගේ නම් ආදී නම් පිරිමින් සඳහා එදත් අදත් තෝරාගෙන ඇති බවපෙන අදත් සමහරයි පාවච්චික නො මහරයිය නම් ඉංග්‍රීසි නම් පෘතුගීසි නම් ලන්දේසි නම් ඒවගේ පිවිධ නම් යොදාගන්නවා. බෝධි සංගහා යන නම් පැරණි කුමාරිකාවන්ටද තබා ඇති බව ඉතිහාසයෙන් අපට තොරතුරු ලැබෙනවා. ලක්දිවට නිදහස ලැබීමෙන් පසුව ඇති වූ ජාතික ප්‍රබෝහෝධය නිසා සාහිත්‍යයන බෞද්ධ හා සිංහල නම් දරුවට තැබීම දැන් බෞද්ධයන් සිරිතක් කරගෙන ඇති බව පෙනෙ. ලක්දිවට නිහස ලැබියුන්ට පස්සේ ජාතික ප්‍රබෝධය නිසා. හිත්තියන බෞද්ධහ ංහල නම් දරුවන්ට තැබීම දැන් බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. දොරට වැඩීම. බිලිඳකු ඉපදී ටික දවසකින් ඔහු හෝ ඇය නවා සුබදිනක විහාරයට හෝ දේවාලයකට ගෙනයෑම බෞද්ධයන්ගේ සිරිතයි. බිලිින්ද කිපෙදිලා ටික දවසකින් ඔහු හෝ ඒ දැරිවිය සුබදිනක විහාරයට අරගෙනයනක දේවාලයකට අරගෙනයනයක ෞද්ධියන්ගේ සිරිතතා. මහනුව රාසනන්නේ ෞද්ධයෝ දරවා දළදාමාිගාවට ගෙන ගොස් දළදාහිමියන් ඉදිරිපිට බිම හොවති. මෙසේ ප්‍රසිද්ධ දාගැබ් මහ බෝපිළිම ඉදිරිී දරවා හොවා ත්‍රවිධ රත්නයට පූජා කිරීම බොහෝ බෞද්ධියන්ගේ සිරිතා. තවද කැවුම් කිබත් බුද්ධ පූජා දේවපූජා පැවැත්වීමත් මහ සංඝයාට කැවුම් කිරිබත් පූජා කිරීමත් සමහර ප්‍රදේශවල දකිින්ඩ ලැපෙන සිරිතක්. මේ අවස්ථාවේදී බිළිඳාගේ අතේ වදකහ කෑල්ලි දෙකක් මැදීමද සමහර ප්‍රදේශවල සිරිතක් වදකහ කෑලි දෙකක් අතේ බන්ඳිවා ඌුව පලාාතේ දොරට වැඩීම කරන්නේ බිහිවී තුන් මසකිනි වුව පලාාතේ බොහෝ පලාාත්වෙල දොරට වැඩීම කියන කාරයිය සිද්ධ කරන්නේ වර්තමානයති මාස තුනකින් වගේ කාලයකින් කන් විදීම සිංහලය අතර මේ දැන් උත්සවයක් වසය නොකරේ සාමාන්‍යකං විදීම උත්සවයක් විදිහට සිද්ධ කරන්නේ නැහැ ඉස්සර උත්සවයක් විදිහයට සිදු කරලලා තියෙනවා එකල ගැහනු ළමයකුගේ කන්විද ගැනීම බොහෝ විට කරනුයේ දොස්තර මහතකු ලවාය දොස්ත මහතේ කලාව තමයි සිද්ධ කරගන්නේ වෛද්‍යවරය ලවා. මොනරාගල ප්‍රදේශය දරුවා විහාරයකට කැඳවාගෙන ගොස් දොඩම් කටුවකින් කන් විදීම කරනු ලැබේ. මොනරාගල වගේ ප්‍රදේශවල දරවා විහාරස්ථානයකට අරගෙනි ෙල්ලා දොඩම් කටුවකින් කං විදීම සිදු කරගන්නවා. තවත් සමහර ප්‍රදෙස්වල පත් යටින් දෙහි ගෙඩියක් තබා පැගිරි කටුවකින් කනවිද කහ නෝල් පටක් අමනනු ලැබේ සමහර ප්‍රදේශවල කන් පැත්ත යටින් දෙහි ගෙඩියක් තියලා පැගිරි කටුවකින් කණවිදීම සිද්ධ කරනවා දෙ පැත්තේ දෙහි කෑලි දෙක් කපලා තියලා පැගිරි කටුවකින් විදිනවා කන් දෙක විදීම කට. තිය එක්විති ටික දවසකින් කන් සිදුර පැහීම වැලැක්වීමට කරපින්ංචා නැති කැබැල්ලක් සිදුරේ තියෙනවා. ඉසල්ලාම කනට කරාමුදානය නැහැ එතුවාල සනීප වෙලා එවිදිට හරිනකං කන පැහෙන හිදා කරපංචා නැට්ටක් තැබීම සිදු කරනවා. බත් කැවීම මේද කරන්නේ සුබ මොහොතකටය බත් කැවීම කටයුතු සුබ වෙලාකට තමයි පලවෙනට සිද්ධ කරන්න. කලාලයක් හෝ සුදුරෙද්දක් කියලා ඒ මත ඩෙලුම් කොළ තබා ඊ මත කෑමවර්ග මිලමුදල් රන් ආභරණ තබනු ලැබේ. පොල්තෙල් පහනක් දැල්වීම ද අනිවාර්යෙන්ම කෙරේ. නැකැත් වේලාවට දරුවාට කැමති දෙයක් ගන්නට ඉඩ හරිනු ලැබේ මෙහිදී දරුවාගේ මාමා කෙනෙකු විසින් දරුවාට කිරිබත් පිනක් කවා. ඔහුගේ ඉන පස්ලෝ හවඩියක් බැඳීමද සිරිත්තයි. මේ වෙනුවෙන් පන්සල්ට දාානයක් දීමද රි කෙස්ැප මේද සුබ මොහොතින් කෙරතාත් මෙකල විසේෂ චාරිත්‍ර දක්නට නො ලැබේ කෙස් කැපීම පිළිබඳව සමහර ප්‍රදේශවල ඒ තරම් විශේ චාරිත්‍ර දකිට නැ සත්ධරම රත්නාවලිහි විස්තර වන කුමාරයකුගේ ඉහත සඳහන් මගුල් පිළිබඳ සිරිතක් පහත දැක්කේ. උපන් මගුල් කරන දවස් ඒ කුමාරියන් උදෑසනම නාවාපයා සරහාලා ශ්‍රීයහනී ලක්ෂයක් වටිනා පලසක් මොලකොට අතුරාලා වැඳහොවාලූය මෙසේ කුමාරයන්ට නම් තබන මගුලත් කොටලා නැවත බත්කවන මගුලේද කන්විදින මගුලේද පිළිහඳවන මගුලේද කුඹ තබනා මගුලේද, පන්සියක් දෙනා වහන්සේට කිරිබත්ම දුහ උපන් මගුල් කරන දවස්, ඒ කුමාරයන් උදෑසනම නාවාපියා සරහාලා, ශ්‍රීයහනිහි ලක්ෂයක් වටිනා පලසක් මොලකොට අතුරාලා වැදහවාල් වූය මෙසේ කුමාරයන්ට නම් තබන මගුලත් කොටලා නැවත බත්කවන මගුලේද කන්විදින මගුලේද, පිළිහඳවන මගුලේද, කුඹ තබනා මගුලේ ද පන්සියක් දෙනා වහන්සේට කිරිබත්ම දුන්න. ඒ විදිහට, සඳ නක්තියෙනවා සද්ධර්ම රත්නාව ලියේ. මෙම මගුල්වලදී භික්ෂු සඟයාට කිරිබත් දන්දීම පුරාණය සිරිතක් වූ බව මෙයින් පෙනේ. කිරිබත් පූජාකිරීම කැවිලි පෙවිලි පූජාකිීම උත්සව අවස්ථාවලදී කිරිබත් පිළියල කිරීම ඈථතීතයේ සිටම මේ දක්වා සිංහල බෞද්ධන් අතර දක්නට ලැබෙන සිරිත. සිදුවත් බෝධිසත්තුවයන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පළමු ුවත් සුජාතාව විසින් පිළිගන්වපු කිරිබත් කියන එක අපි දන්නෝ. ජන්මදින උත්සවේ. උත්පන්තියෙන් පසු සෑම සංවස්සරේක දීම ජන්මදින උත්සවයක් පැවැත්වීම බොහෝ දෙනකුගේම සිරිතක්. දන්දීම පිරිච්චීම හා විහාරවල පූජා පැවැත්වීම මේ හා සම්බන්ධව කෙරන ආගමික කටයුතු. නෑදෑ හිතවතුන්ට සංග්‍රහකිරීමද සිරිතක්. ඉන්දියාවේ හා ලංකාවේ සමහර රජවරු න්මෝොත්සව සඳහා තුලාභාර දාන පැවැත්වූහ. තුලාභාර දාන කියල ධනවර්ගයක් පවත්වෙලා තියනවා උපන්දිනයේ ඩිමිතිකරගෙන තමයි මේ තුලාභාර ධනය පවත්වෙලා තියන්නේ. එනම් තමන්ගේ බරට රන්රිදී හෝ කාසි හෝ වෙන ද්‍රව්‍ය දන්දීමයි. තුලාභාර කියලා කියන්නේ තමන්ගේ බරට රන්රිදී හෝ මුතු කහවනු මෙදේවල් දානෙ දෙන එක තුංවන දප්පුල රජතුමා පළවෙනි සේන රජතුමා දෙවැනි සේනරජතුමා උදේරජතුමා හතරවෙනි සේන රජතුමා මහා විජයබාහු රජතුමා පළවෙනි මහා පැරකුම් බාරජතුමා යන රජවරු තුලා බාධන පවත්වල තින තුළ භාර්ධාන පවත්තුපු රජවරු තුන්වෙෙනනි දප්පුල රජතුමා පලවැනි සේන රජතුමා දෙවැනි සේන රජතුමා උදේරජතුමා හතරවෙනි සේන රජතුමා මහා විජේ බහ රජතුමා පලවෙනි මහා පරාක්‍රම් බහු රජතුමා කියන රජවරුත් තුර තුලා බාරධන පවත්ත ලදෙනවා. අත පොත් තැබීම පුරාණයේදී ගමේ පන්සලේ භික්‍ෂුන් වහන්සේම ගුරුවරයායෙන් මුලින්ම දරුවට අකුරු කියවන ලද්දේ තුන් වහන්සේ විසින්. සාමාන්‍ය පුරාණයේදී භික්‍ුන්හන්සේ තමයි ගුරුවරයා විදිහයට කටයුතු කරන්න සියලුතේම උගන්වන්නේ ගුරුවරයා. එනිසා මුලින් අකුරු කියන කියන්නෙත් න්න හාමුදුරු. අකුු කියවන වයිසේදී දරුවා නහවා පිරිසිඳු ඇඳුම් අන්දවා බුලත්තුුරු හාගුරු පඩුරු රැගෙන භික්‍ෂූන් වහන්සේ වෙත පැවරූ විට උන්වහන්සේ මංගල නැකතින් අකුරු කියවූහ බුලත්තුොරුළු හාගුරු පඩුරු අරගෙන භික්ෂූන්හන්සේ ළඟට කිහිල්ලලා උන්වහන්සේට ළමයව බාරදුන්නම උන්වහන්ේ මංගල නැකතකින් හොඳ සුබ වෙලාවින් වට අකු කියවීමටයුතු සිද්ධ කරන මහර අවස්ථාවලද අකුරු කියවීමට ගුරුගෙදරට යවීමද සිරිතතා. ගුරුරයාගේ ගෙදරට අවන එකත් සිරිතක් කලා තියෙනවා. අද මෙන්ම පෙරත් අකුරු කරණය සඳහා දරුවන් යොමු කරනලත්තේ වයස අවුරුදු පහක් වූ විට. සාමාන්‍යය අවුරදු පහෙන් තමයි අකුරු කියවන්නට අකුරු කියවීම මංගල්ය උත්සවේ පවත්වන්නේ. ඉගනීම සම්බන්ධ සිරිත්විත් ගුරු සිස සම්බන්ධය යටතේ ඒ. ඉගනීම සම්බන්ධව සාකච්චා කරන්නේ ගරු සිස්ස්‍ය සම්බන්ධය පිළිබඳව කතා කරන කොටසේදී. එහවනම් අපි මේ කොටසේදී සාකච්ඡා කළේ දරුවෙක් ඉපදීමේ සිට ගක්් පෙළහර දීමේ සිට දරුවෙක් ඉපදිලා අධ්‍යාපනය ලබන්නට යොමු එන අවස්ථාව දක්වා කුරු කියවීම දක්වා තොරතුරු සාකච්ඡා කළ. ඊළඟ කොටස්වලින් ගිහි ජීවිතය හා සම්බන්ධ සිරිත් විරිත් සියල්ලක්ම සාකච්ඡා කරන්නට අපි අදහස් කරනවා. අපි මේ සියලූම පාඩම් සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල පාසල යටි උබ් නාලිකාවෙන් දහම් පාසල් අවසාන භාගේ ධර්මාචාර්ය වගේ විභාගවලට අවස සියලු පාඩම් අපේ නාලිකාවෙන් අරබන්නට පුළුවන් ඉගනගන්නට පුළුවන්කම තියනවා අපි මේ සාකච්චා කරන්න බෞද්ධ සංස්කෘතිය පොතට අදාල තුංගනි පාඩපේ කොටස් තවත් බොහෝ කොටස් සාකච්ඡා කරන්න තිබෙනවා එසේ නම් ඒ කොටස්වලින් හැමුවීමේ බලාපොරොත්වයෙන් මේ කොටසිෙන් සමුගන්නවා ඔබට Terwanан Saraana प्रartртana akaramin.